ඔය කවද හරි ලොතරැයියක් අරගෙන තියෙනවද? ගොඩාක් අයගේ පිළිතුර තමයි ඔව්. ලොතරැයියක් එහෙම නැත්තම් සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිතාවන ස්විප් ටිකට් පතක් මිලදී ගන්නේ එහි ජයමල්ල දිනා ගැනීමේ අදිෂ්ඨානයෙන්. ජයමල්ල කෙසේ වෙතත් රුපියල් 20ක් වියදම් කර ලබා ගන්නා ස්විප් ටිකට් පතට රුපියල් 20ක මුදලක් ඇදුනත් හිත සතුටින් ඉපිල යනවා. මේ නිසා ස්විප් වෙළඳාම ලංකාවේ ජයටම කෙරිගෙන යන වෙළඳාමක්. මේ ජයමල්ල හිමිවන තැනත්තාගේ ජීවිතය කොයිතරම් දුරට වෙනස් වේවිද? ලංකාවේ පළමු ලොතරැයියේ ජයමල්ල දිනු පුද්ගලයා ගැන තමයි මේ කියන්න හදන්නේ. ලංකාවේ පළමු වරට ලොතරැයි ටිකට් පතක් එළිදැක්විය යුතුය යන අදහස ගෙන එන්නේ 1949 වසරේ. ඒ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි SWRD බණ්ඩාරනායක විසිනුයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය තකා මෙම ටිකට් පත ඇති කළ යුතුයැයි ඔහු යෝජනා කළා. බණ්ඩාරනායක මහත්මයාගේ මෙම යෝජනාව මල්පල ගැන්වුනේ 1955 වර්ෂයේදී. ඒ ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති හා එවකට සෞඛ්‍ය ඇමතිව සිටි ඒ.ඒ. නුගවිල මහත්මයාගේ කාලයේදී. මේ අනුව ආණ්ඩුවේ ආරෝග්‍ය ශාලා ලොතරැය 1955 වර්ෂයේදී 1955 අංක 4 දරන ආරෝග්‍ය ශාලා ලොතරැයි පනත සම්මත වීමෙන් පසු එළි දැක්වුවා. මෙම පළමු ලොතරැයියේ ජයමල්ල හිමි වුණේ ගලිගමුවේ විසූ කිරි අප්පු නයිදෙටයි. ඔහු මේ ටිකට් පත මිලදී ගත්තේ තේ කඩේකින්. ඒ කාලේ ටිකට් පතක මිල වුණේ 7.50යි. මේ ටිකට් පත ජයග්‍රහණය කළොත් ලක්ෂයකට කිට්ටු මුදලක් ලැබෙන බව දැනගත් කිරි අප්පු 7.50ක් දීලා ස්විප් ටිකට් එක අරගෙන ගෙදර ගිහින් ඔහු මිලදීගත් ටිකට් පත ගෝණ අං තට්ටු අස්සේ රඳවා තැබුවා. කිරිඅප්පු ඉගෙන ගත්තේ 3 වසර වෙනතෙක් පමණයි. ඔහු කුඩා කල සිටම කුලී රැකියාව වෙත යමුනේ ඔහුගේ සහෝදර සහෝදරියන් දස දෙනාගේ නඩත්තුව උදෙසා මුදල් රැස් කිරීමටයි. ස්විප් ටිකට් පත රැගෙන කාලයක් ගත වුණා. කිරිඅප්පු ටිකට් පත මිලදීගත් තේ කඩේ සිටි කෙනෙක් පැවසුවේ ස්විප් ටිකට් පතේ ජයමල්ල ඇදී ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ අයෙකුට බවයි. නමුත් කිසිවෙකුත් ජයග්‍රාහී මුදල ලබා ගැනීමට ඉදිරිපත් වෙලා නැහැ. තමාද ටිකට් පතක් මිලදීගත් නිසා කිරිඅප්පුගේ කුතුහලය ඇවිස්සුණා. නමුත් අවාසනාවකට ඔහුට එම ටිකට් පත තැබූ තැන මේ වන විට අමතක වෙලා තිබුණේ. දිනක් මේ මතක් කරමින් නින්දට ගිය විට මහරෑ ඔහුට එකවරම ස්විප් ටිකට් පත තැබූ තැන මතක් වුණා. ඔහු පසු දිනම කෑගල්ලේ නිව් සිටි ස්ටෝස් වෙත ගොස් ජය අංක සසඳා බැලූ විට ඔහු විශ්මයට පත් වුණේ තමන් ජයමල්ල දිනාගත් තිබූ හින්දයි. මේ ලංකාවේ බොහෝ දෙනා අතර කතාබහට ලක් වූ සිද්ධියක් බවට පත් වුණා. මේ සිදුවීම එකල ලංකාදීප පුවත්පතේ කිරිඅප්පු නයිදේගේ ඡායාරූපයක් සමග පළ වුණේ මෙන්න මේ විදියටයි. ඒ ආරෝග්‍ය ශාලා ලොතරැයියේ දිනුම්කරුවන් කිහිප දෙනෙක් ඊයේ උදේ ලොතරැයි මණ්ඩලයේ ලේකම් වන දොස්තර ජෝර්ජ් රණවන මහතා හමු වුණා. රුපියල් 97,343.50ක පළමු දිනුම ගලිගමුවේ බිසෝවෙල කිරිඅප්පු මහතාට හිමිව ඇත. 24 හැවිරිදී කිරිඅප්පු මහතා 13 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා වේ. 97,000ක මුදලක් යනු එකල අති විශාල මුදලක්. කිරිඅප්පු මෙම මුදල නිකරුණේ නැති නාස්ති කළේ නෑ. ඔහු බිසෝවෙලින් සහ ලොල්ලේ ගොඩින් කුඹුරු ඉඩම් මිලදීගෙන එයින් වැඩිමනක් තම බාල සහෝදරයන්ට බෙදා දුන්නා. ලොල්ලේ ගොඩින් මිලට ගත් අක්කර 20ක ඉඩමක් හා කුඹුරු යායක් ඔහු තමා සන්තකයේ තබා ගත්තා. එමෙන්ම මොරිස් 8 කාර් එකක්ද මිලදී ගත්තා. මේ වන විට කිරිඅප්පු විවාහ වී සිටියේ නෑ. දැන් ඔහුට අවශ්‍ය වුණේ විවාහ වීමට කාන්තාවක්. ස්විප් ටිකට් පතට පින් සිද්ධ වෙන්න අතේ මිටේ මුදල් යහමින් තිබුණ නිසා කිරිඅප්පුට මංගල යෝජනා විශාල ප්‍රමාණයක් ලැබුණු බව කියවෙනවා. ඒ අතරින් කිරිඅප්පුගේ හිත ගියේ පුංචි එතනා රාජකරුණා වෙතයි. ඉහළටම ඉගෙනගත් කාන්තාවක් වූ අතර 3 වසරට පමණක් ඉගෙනගත් කිරිඅප්පු හා ඇය අතර අධ්‍යාපන පරතරය ඉහළයි. මේ නිසා ඇය කිරිඅප්පුව විවාහ කර ගැනීමට එතරම් කැමැත්තක් නොදැක්වුවත් ඔහුට දේපළ හා වතුපිටි තිබුණ නිසා පුංචි එතනගේ දෙමාපියන් මෙම විවාහයට බොහෝ සෙයින් කැමැත්තක් දැක්වුවා. ඒ නිසා අවසානයේ මොවුන් දෙදෙනා විවාහ වුණා. කිරිඅප්පු තම බිරිඳ සමග ලොල්ලේගොඩ වත්තේ නිවසක් තනා එහි පදිංචියට ගියා. මේ සඳහා රුපියල් 5,000ක් පමණ වියදම් වූ බව පුංචි එතනා පවසනවා. මේ වත්ත ප්‍රදේශයේ කා අතරත් ස්විප් වත්ත ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර කිරිඅප්පු ස්විප් මුදලාලි ලෙස ගමේ කා අතරත් ප්‍රසිද්ධියට පත් වුණා. නමුත් සමහරු අතර මොහු සර්පවේද මහත්තයා ලෙසත් ප්‍රකට වුණා. මන්ද කිරිඅප්පුගේ පියා සර්පවේදෙක්. පියා තම පුතුට සර්පවේදකමද උගන්වා තිබු නිසා කිරිඅප්පු ඉඳහිට සර්පවේදකමත් කළා.
පුංචි එතනට පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලැබුණත් කිරිඅප්පු ඇයව රැකියාවට යැවීමට කැමැත්තක් දැක්වුවේ නෑ. කිරිඅප්පු කුඹුරු ඉඩකඩම් බලා කියාගෙන සිටි අතර ඉඳහිට තමා මිලදීගත් වාහන කුලියට දුවවා මුදල් එක් කරගෙන සිටියා. කිරිඅප්පු තම දරුවන්ට හොඳින් ඉගැන්වූ අතර වැඩිමහල් දියණිය හා බාල දියණිය වර්තමානයේ රජයේ රැකියාවල නිරත වෙමින් සිටිනවා. කිරිඅප්පු අංශභාගයේ වැළඳියේ 1973 වර්ෂයේදී මිය යන විට තම ඉඩම්වලින් වැඩි කොටසක් විකුණා තිබුණ අතර ඉතිරිය තම බිරිඳට හා දරුවන්ට පවරා දී තිබුණා. ඔහු එසේ ඉඩම් විකිණුවේ තමන්ට දරන්නට නොහැකි අයිරින් රජයේ විසින් ආදායම් බදු පනවා තිබූ නිසාවෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සල්කුණ සක්‍රිය කරන්න. ඒ වගේම ලයික්, කමෙන්ට්, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.